නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නඩු පිට නඩුදායි. මේක අගෝස්තු 16 වෙනකන් අධිකරණයේ නඩුදායි කෝටාබේ රාජපක්ෂ මහත්තයට. මේ හදන්න හදන්නේ මතයක් හදලා මතේ සමාජගත කරන්න හදන්නේ. ඡන්දදායකයාගේ පාවෙන ඡන්දදායකයාගේ ඔළුවට මතයක් හදන්න හදන්නේ. මොන මතය හැදුවා සජිත් ප්‍රේමදාසයි ගෝඨාභය රාජපක්ෂයි ඡන්දෙ ඉල්ලන්නේ. මේ රටේ මිනිස්සු දන්නවා සජිත් ප්‍රේමදාස කවුද? මේ රටේ මිනිස්සු දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කවුද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට බේරෙන්න බෑ. පහුගිය අවුරුදු 4-5 තුළ මේ රටට කරපු සියලු විනාශයන්ට සජිත් ප්‍රේමදාස මහත්තයා වග කියන්න ඕනේ. එතුමාට එකෙන් මිදෙන්න හම්බ වෙන්නේ නෑ. එතුමා ඔය මොන ගිවිසුම් ගහන කතා කිව්වත් අවසානයේ එතුමා ඡන්ද තරඟ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂේ නායකයා, රාජිත සේනාරත්නේ පක්ෂේ ලේකම්වරයා. ඒ නිසා අපි කියනවා රට ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඔය මොන දේ කිව්වත් මොනව කතා කරත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වෙන එක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මොන අධිකරණයේ නඩු දැම්මත් ඒ සියලු නඩු වලින් අධිකරණය එතුමාට සාධාරණයක් ඉෂ්ට වෙනවා. එතුමා සියලු සුදුසුකම් සපුරලා මැතිවරණ කොමිසම පිළිගත් නියම සුදුසුකම් තියෙන අපේක්ෂකයා කෙනෙක්වත් මතක් කරමින් අපිටත් ඕනනම් තිබුණ නඩු දාන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට. අපිට තියුනම් පුළුවන් මහේෂ් අපේ හමුදාපතිතුමාට දාන්න නඩු. අපි ළඟ තොරතුරු ෆයිල් පිටින් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කොමිසමට දීලා දීපු බොරු තොරතුරු. අපිට ඕන නම් හෙට ගිහිල්ලා අධිකරණේ නඩු දාන්න පුළුවන්. අපි නඩු දාලා අපේක්ෂකයෝ පරාජය කරන්න ලෑස්ති නැහැ. විමල් සහෝදරයා කිව්වා වගේ එන්න සටන් බිමට.